స్వర్గరాజ్య సుపవాల రహస ఇవ సతసేరుం పిలువ సాక్షి శించంచి మార్గ సామాజిన సహభాగో లోపురాశిరిన ఎదిలివంతే పౌల ఒబో హమువి సతుట మం మధ్యస్థానే భారవ శిరిన కిం వూ వేమి మతేవు 24 ఈశ్వాంసే పేసు పరిది మేమ రాజ్య సుభారంచి సిరు జాతిన సాక్షియక్ లెస మన లోకిన దేశనాకం లెబే లోబరా సిటన ఎండేరుని సించంచి యేసు సభా సమగ అవబోతున గిసు అత్సంకర ఎతియతర పొలవే వెనత్ కిసివ తనక అసా నతి ఆందమే పహదిలి కిరీమక్ సహ సాధారణ వచనయక్ సమగ క్రియాకారి హుమారు దికటమ కరగనే యతి సీలుమ ఎండేరున్ మేగట అపిత్య కాబోత గిసు గత కరనవా අලුත් දුස්මේ අනාගත වාක්‍ය ඉෂ්ට වන මෙම අවස්ථාවේදී සෑම දෙයක්ම දැක සහ අසා ඇති පොරොන්දු එඬේර හරහා දේශ සීමා සහ භාෂා ඉක්මවා යන සියලු මනුෂ්‍යයන්ට ජීවනයේ මාර්ගය විවෘත කර තිබෙනවා දැන් ඔබේ සැබෑ ආර්ථය සහ ස්වර්ගයේ රහස සැඟුණු ආකාරය ඔබේ සැට සැබෑ අවබෝධ කරක ට්විට ඔබගේ හදවත් තුළ සදාකාලික ජීවිතය සඳහා ආපසු හැරවිය නොහැකි ආකාරයක් බවට පත් වෙනුත් මම බලාපොරොත්තු වෙමි. එසේනම් අපි දේශනේ පටන් ගැනීම ප්‍රථම අපි එකම සිතින් දෙවියන් ආශ්‍රය ආඥා කරමු. අතිශය සුද්ධවන්ත වන්නා වූ විසුද්ධ වන්දනාව පියාණනි දෙවියන් අහංස අද දවසේදී ඔබ වහන්සේගේ වටිනා ආදරය සහ කරුණාව අපට ලබා දීම සම්බන්ධව ඔබ වහන්සේට ස්තුතියි. අද ශින්චොන්ජි මාර්ග සම්මන්ත්‍රණයේ මේ ස්වර්ගරාජ්‍ය උපවල් රහස හේවායේ සත්‍ය තේරුම්ලු සාක්ෂිය හරහා ලෝකයේ දැනුවත් කිරීමට ඔබ වහන්සේ සෑම විටම ලබා දුන් කරුණාට ස්තුතියි. දෙවියන් වහන්සේ කරුණාව එක්කිරීමෙන් ඔවුන්ගේ හදවත් පුරවාගත හැකින් පරිදි දෙවියන් වහන්සේගේ වචනය අවබෝධ කරගෙන උනන්දු වෙමින් ස්ථාන පැමිණ ලෝකයේ සීරුම එඩේරුණු ශුද්ධවන්තයන්ට කරුණාකර උදව් කරන්න. කරුණාකර ඔබ වහන්සේගේ සාක්ෂි දෙන වචනය සාක්ෂියේ වචන ලබා දෙන්නා වූ මෙම උපදේශකතුමන්ට අසීමිත ශුද්ධාත්මයන් අනුවත් කරන්න. මේ වචන අසන සියලුම ඇදහිලිවන්තයන්ට අසීමිත අවබෝධයක් ලබා දෙන්න. ඒ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් හා කරුණාවෙන් පිරුණු කාලයක් වුණා තමයි මම විශ්වාස කරමි. දෙවියන් වහන්ස ඔබ සමග සිට ආරම්භ සිට අවසන් දක්වා මහිමයට පත් වේවා. තම යාඥා කරන සෑම දෙයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. ආමෙන්. ඔව්. අද දවසේදී මේ තුන්වෙනි උපමාව ස්වර්ගරාජ්‍යයේ රහස වන උපමාව යන තේමාව යටතේ තමයි මේ දේශනාව ගන්න. මාක 4:11 කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රහස් නුඹට දී නමුත් ඔවුන්ට ඒක දීලා නැහැ කියලා කියනවා. පිටත සිටින්නන්ට ඒක දීන්න නැහැ කියලා කියනවා. එතකොට ඔබ ස්වර්ගයේ බලාපොරොත්තු වෙන හැදිරුවන්තයෙක් නම් ඔබ දෙවියන් වහන්සේ පවුලේ සමාජික නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රහස දැන ගැනීම අවශ්‍ය යුතු නොවේද? අද මේ විවුර්ත වූ වචනය තුළින් ඔබට විශාල අවබෝධයක් ලැබෙන ඇතැයි සුඳුරු වැස්සකින් ඔබගේ ආත්මය තෙමෙන්නට ඒ කරුණාවේ කාලයක් වේවායි පතමි. අපි දැන් බුසන් යාකොබ් සභාවේ දේශකතුමා වන ජියෝම් ඩියුක් සෝප් පිළිගමු. අයිබුවන් එඩේරුනි දේවදම ශිෂ්‍යයනි ස්වර්ගයේ ප්‍රාර්ථනා කරන ශුද්ධවන්තයනි සින්චොන්ජි මාර්ග සම්මන්ත්‍රණය සාදරයෙන් පිළිගනිමු. මම බුසාර න්‍යාකොබ් ගෝත්‍රයේ ප්‍රධානිතුමාගෙන් ඉගෙනගත් සින්චන්ජි ගෝත්‍ර 12 මධ්‍යස්ථාන උපදෙස්කයන ජියෝන් ඩියුක් සෝප් වෙමි. අපගේ ගෝත්‍ර නායකතුමා සින්චන්ජි සභාපති මාන්හිලීතුමාගෙන් ඉගෙනගත් අයකි. අද ඔබ මාසපු ස්වර්ගයේ රහස පිළිබඳ උපමාවට සවන් දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එමගින් දෙවියන් වහන්සේ තුළ එක්වීමට වටිනා කාලයක් වුණ ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබ අවසන් වරට බයිබලයේ මූලික දැනුම දේශන සවන් දුන්නාද? අද අපි ස්වර්ගයේ රහස පිළිබඳ උපමාවේ මාතෘකාව සමගින් වචනය බෙදා ගනිමු. අපි මෙම උපමාව කියවා අද පාඩම ආරම්භ කරමු. එවිට ගෝලයෝ ඇවිත් උන්වහන්සේ ඔවුන්ට උපමාවේ කතා කරන මක්නිසාද ඇසුවේය. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්
ස්වර්ගරාජයේ රහස දැන ගැනීම නුඹලාට දී තිබේට මුත් ඔවුන්ට දීලා නැත. අමෙන්. අද මේ අපි කියවපු පදේ තුල මේ දේශනාව තුලිනුත් ක්‍රිස්තුස් උපමාතේ ස්වර්ගරාජයේ රහස වදාලා කරා. එතකොට මේ විදිහට තමයි තුන් වහන්සේ කතා කරේ. ඒ ස්වර්ගරාජයේ රහස බැවින් ස්වර්ගය ප්‍රාර්ථනා කරන මිහිපිට සිටින සියලුම මනුෂ්‍යයන් ස්වර්ග රහස ගැන පැවසු උපමාවේ අර්ථය පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. අද ඔබ මේ උපමාවල් වලට සෞන්දර්ය සවන්දී ස්වර්ගයේ දරුවන් බවට පත්වෙන විට මම විශ්වාස කරමි. අද දේශනාවේ ප්‍රධාන කරුණු අපි ගිහි විමසා බලමු. අද දින දේශනයේ ප්‍රධාන අන්තර්ගතය වන්නේ පළමුව අපට වචනේ නොතේරීමට හේතුව ගිහිල්ලා බලනවා. අපි ඒක කියෙව්වත් තේරෙන්නේ නැහැ ඒක. දෙවනුව ඉතුමාන් වහන්සේ ඉස්වාන්සේ උපමාවලින් කතා කිරීමට හේතුව බලනවා. තෙවනුව අපි බලන්න ස්වර්ග රාජ්‍යයේ රහස් හටාන්නුගල ඇති සුභාරංචි හතර සහ එළිදරව්වෙ කොහොමද ලිවිලා තියෙන්නේ කියන එක. තෙවෙන්න හතර වෙන්නව උපමා මුද්‍රා කර තිබෙන කවදාද මේ කා හරහා සැබෑ දකින්න පුළුවන්ද කියලා දකින්න හුලුවන්කම ලැබෙනවා. පස්වෙනුව අපි ඉගෙන ගන්න යනවා උපමාව අවබෝධ කරගත් අයගේ සහ උපමාව අවබෝධ කර නොකළ අයගේ ප්‍රතිඵලයත් සහ අවසානයේදී හැවෙනී ඒ කරුණ නිසා උපමාවේ උදාහරණ එකින් එක බලන්න පුළුවන් වෙනවා. ඔව් ඔබ සියලු දෙනාට මේක හොඳින් අහුන්කම් දීලා ස්වර්ගරාජයේ රහස නිවැරදි වටහගෙන සැබෑ වූ දෙවියන් වහන්සේ තුල එකක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අපේ හැමෝම සත්‍ය තුල එකක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ නිද මේ මුළු ලෝකෙම සිටිනා වූ බයිබලයේ පෘථිවිය සිටින කිතුණු අසතු ඇති බයිබලයේ පොතේ වචන එකම වචන වෙනවා. කෙසේ වෙතත් බයිබලයේ කියන එකට අපිට තේරුම් ගැනීමට බොහෝ අපහසු දේ තියෙනවා. අපි මේක කිව තේරෙන්නේ නිදසුනක් වශයෙන් ඉදරව 13 වන පරිච්ඡේදයේ මෙතන මේ මුහුදෙන් පැමිණෙන මුර්ගයන් සිටින අතර ඔවුන් සියල්ලෝම ගොඩබිම ජීවත් වන මුර්ගයන් බවට පත් වෙනවා. ඔබ මෙම මේ පද කියවන විට ඔබට මේක තේරුම් ගන්න පුළුවන් වුණාද? මේ සිංහයෝ වලස්සු දිවියෝ වගේ ගොඩබිම වල ඉන්න සත්තු මුහුදෙන් ගොඩාවේ ඇයි? එමෙන්ම එළිදරව නවන පරිච්ඡේදයේදී මනුෂ්‍යයන්ගෙන් තුනෙන් එකක් මරා දමන මේ අස්සයෝ ඉන්නවා කියලා කියනවා. මේ අස්සයන්ගේ හිස් ඔවුන්ගේ වල්ගිය මත තමයි රඳා පවතිනවා කියලා කියන්නේ. මේ වගේ දේවල් මේ වගේ මේ මේ අස්සයෝ ලෝකේ ජීවත් වෙනවද? එතකොට ඒ නිසා තේරුම් ගන්න අමාරු දේවල් බයිබලෙ තිබුණා. එසේනම් එහෙම තේරුම් ගන්න බැරි නිසා බයිබලෙ වැරදිද? යොහාන් 1:1 කියන්නේ කොහොමද? මේ වාක්‍යන දෙවියන් වහන්සේ බව එහෙනම් නැත්නම් වචනේ දෙවියන් වහන්සේ බව කියලා කියනවා. එසේනම් දෙවියන් වහන්සේ අපට වැරදි වචනයක් දීවට නොහැක. අපට වචනය තේරුම් ගැනීමට අපහසු වීමට හේතුව නම් මෙම බයිබලයේ උපමා වලින් මුද්‍රා තිබෙන ලියන නිසා. උපමා වලින් තමයි මේක ලියවිලා තියෙන්නේ. එතකොට යේසුස් වහන්සේ සිය ගෝලයන් සමග කතා කළ විට උන්වහන්සේ උපමා වලින් කතා කළ බවත් උපමාවලි මිස වෙනත් කිසිවකින් කතා නොකළ බවත් අදාළසේක. එතකොට මේ උපමාව යන වචනය එතකොට අපිට කියන්න පුළුවන් මේ සංසන්දනාත්මක වැකියක්. ඔබ නැත්නම් එහෙම නැත්නම් මේක මේ මෙතන මේ මේක සංසන්දනය කළ වෙනවා. එතකොට මේකේ මේ චීන අකුරු වලින් භාවිතා කරමින් ලිව්ව මේක ඔබව අවදි කරනවා කියලා. ඒ කියන්නේ මේ වෙන දෙයක් අරගෙන තව දෙයකට සමානයි කියලා පැහැදිලි කරනවා. එතකොට අපි එදිනෙදා ජීවිතයේදී අපි සාමාන්‍යිත දක්ෂයෙකුට නරියෙක් කියලා කියනවා. සාමාන්‍යිත කපටි විනි දක්ෂයෙකුට කපටි මිනිහෙකුට නරියෙක් කියලා කියනවා. මෝඩ මේ මෝඩ වගේ මිනිස්සුෙකුට කියනවා නිකන් ඔහේ මේ වලේක් වගේ කම්මැලි කියලා කියනවා. නිදා ගන්නවා කියලා කියනවා. එතකොට මේ ආකාරයට එදිනෙදා රූපමය ප්‍රකාශන භාවිතයක් රාශිය භාවිතා කරනවා. ඒ වගේම බයිබලයේ මේ වගේ උපමා භාවිතා කරලා ලියලා තියෙනවා. එතකොට අපි කලින් බැලුවේ එළිදරව් 13 මුර්ගයන් සහ එළිදරව් 9 අපි දැක්ක අශ්වයන් මේ එළිදරව්වේ පොතේ උපමා ලියා ඇති අනාගත වාක්‍යවල මේ අදාළ මේ රූපකාරක වෙනවා. එතකොට අපිට මේ වචනේ නොතිරීවන හේතුව ප්‍රධාන දෙවෙනි හේතුව නම් අනාගත වාක්‍ය කියවුවත් එක තේරුම් ගන්න බැරි අනාගත වාක්‍ය ඉෂ්ට නොවිල නැහැ. එබැවින් මේ ඉෂ්ට වේලා තියෙන සැබෑවේ සැබෑවන් අපිට දකින්න බැරි වෙන නිසා මේ ඍතර පොත අනාගත වාක්‍ය පොතක් වන අතර ඒ ඉක්මනින්ම සිදුවිය යුතු දේවල්
විශ්වාසයෙන් වාර්තා කරලා තිබුණා. මේක නිසා තමයි කියන්නේ මේක සිද්ධ විය යුතු කාලයක් තිබෙනවා කියලා කියන්නේ මෙන්න මේක නිසායි. එතකොට අපි හබකොක් දෙකේ දෙකේ ඉඳන් තුනේ වචන එකට කියවමු. ස්වාමීන් වහන්සේ මට උත්තර දෙමින් දර්ශනය කියවන්න එක්මනින් කියවන්න පුළුවන් වුණ පිණිස ඒ ලෑලි වල පැහැදිලි ලෙස ලියන්න මක් නිසාද දර්ශනේ නියම කාලය දක්වා ප්‍රමාද වේ. එහෙත් එය බොරුන වී එක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවතත් ඒ ගැන බලා සිටින්න මක් නිසාද ඊය පාසුන බැස පැමිණෙනවාම ඇත. අමීන්. මේ ආකාරයට අනාගත වාක්‍ය ඉෂ්ට වන අවස්ථාව ඇති අතර ඒවා ඉෂ්ට වෙලා සැබෑ දිස්සු විට පවණක් අනාගත වාක්‍ය අවබෝධ කරගෙන දැකලා උපමාවේ සැබෑ අර්ථය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ අන්නේ ඒ අවස්ථාවේදී විතරයි. එතකොට එහෙනම් මේ අනාගත වාක්‍ය සැබෑව දිෂ්ට වෙන්නේ කවදාද? අනාගත වාක්‍ය ඉෂ්ට විට ඔබට මේ සංධානාත්මකව මේ උපමාවල තේරුම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේක නිසා අපි ස්වර්ග රාජ්‍ය පිළිබඳ අනාගත වාක්‍ය වචනානුසාරයෙන් තේරුම් ගන්න බැරි වුණත් උපමාවක් කියලා මේක තේරුම් ගන්න ඕනේ. එසේ නම් ස්වර්ග රාජ්‍ය රහස පිළිබඳ උපමා වලින් කීමට හේතුව ඇයි? දොර පළමු හේතුව තමයි එතුබණන් වහන්සේ පැරණි බුදුසමයේ අනාගත වක්තෘවරුන්ගේ වචනේ ඉෂ්ට කිරීම සඳහා උපමා වලින් කතා කළ බව පැවසීය. එතකොට අපි ගිහිල්ලා කියවමු ගීතාවලිය 78 1 ඉඳන් 2 දක්වා වචනේ අපි එකට කියවමු. උන්බා මාගේ සෙනග මාගේ විවස්තර කන් දෙව් මාගේ මුඛයේ වචන වලට කන් යොමු කරව. උපමාවකින් මාගේ කටාරින් දෙමි අප විසින් ඇසුආ වූ දැනගත්තා වූ දේව. ආමෙන්. මේ ගීතාවලිය වාර්තා කර ඇති ආසත්ගේ කාව්‍යයක් වන අතර මේ අනාගත වාක්‍ය අනාගත සිද්ධ වෙන දේ ගැන අනාගත වක්තෘ ආසහ් මාර්ගෙන් දෙවියන් වහන්සේ අනාගත වාක්‍ය කළ ආකාරයයි දෙවියන් වහන්සේ අනාගත වාක්‍ය පවසන්නේ ස්වර්ග රාජ්‍ය රහස් උපමාවකින් පවසන බවයි. එතකොට මෙම අනාගත වාක්‍යයේ ඉස්සාවසේගේ පළොම් බැමීම ඉෂ්ට වුණා. අපි දැන් මේ අවස්ථාවේදී අපි මතේ 13 34 ඉඳන් 35 දක්වා ගිහිල්ලා කිවල බලමු කොහොමද මේක ඉෂ්ට වුණේ කියන එක. යසෝන්සේ මේ සියලු සමයන් උපමාවලින් කතා කළ සේක. උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කතා නොකළ සේක. මෙසේ වූයේ උපමාවලින් මාගේ මුඛය අරින්නේ මේ ලෝකයේ පටන් ගැනීමේ සිට සංගවී තිබූ කාරණා ප්‍රකාශ කරන්නේ මේ අනාගත වක්තෘ වූ කර්ණ කොටගෙන කියලද කාරණා සම්පූර්ණ වන පිණිසය. ආමෙන්. එතකොට මේ යේසුස් වහන්සේ මේ කතා කළ සංගුණ දේවල් වල ස්වර්ග රාජ්‍යයේ රහස් ගැන සඳහන් කරන අතර රාජ්‍ය රහස උපමාවෙන් පැවසීමට හේතුව ගීතාවලිය 78 මෙම අනාගත වාක්‍ය ඉෂ්ට කිරීම බව එතුමන් වහන්සේ පැවසූසේක. වෙනත් වචන වලින් පැවසූ ස්වර්ග රාජ්‍ය රහස උපමාවලින් පැවසීමේ දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය ඉෂ්ට කිරීම සඳහා ඒසාවකම ගෝලන උපමාවලින් කතා කළා පමණි. එතකොට උන්වහන්සේ උපමාවලින් කතා කරපු මේ අවස්ථා තිබුණා නම් තවත් උපමාවලින් කතා නොකර සැබෑ පැහැදිලි කරපු අවස්ථාත් ඇති නේද? යොහන් 16:25 ගිහිල්ලා බැලුවොත් අපිට පුළුවන් තේරුම් ගන්න යේසුස් වහන්සේ කිව්වා එතුමන් වහන්සේ තවදුරටත් උපමාවලින් කතා කරත් තවදුරටත් රහසෝන් හෝ උපමාවලින් කතා නොකරන කාලයක් පැමිණ සියල්ල පැහැදිලිව හෙළි කරන අවස්ථා තියෙනවා කියලා කියන. එය කවදාද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේක කවද්ද ඇත්තට මේ දවස? මේ තමයි මේ දෙවනි පැමිණි මේසුස් වහන්සේ දෙවනි පැමිණි කාලයේදී පැමිණ අනාගත වාගේ ඉෂ්ට කරන කාලය තමයි මේ දේ මෙහෙම කරනවා කියලා කියන්නේ. ඒකෝල උපමාවෙන් කතා කරන කාලයක්ද ඒ දේවල් පැහැදිලිව කතා කරන කාලයක්ද තියෙනවා. එතකොට යේසුස් වහන්සේ නැවත පැමිණ පැහැදිලි කරනකම් මේ උපමාවේ තේරුම කවුරුත් දන්නවද නැහැ නේද? මේ අනාගත වාක්‍ය ඉෂ්ට වූ බවත් ඒ එළිවෙන්නේ කවදාවත් නොදැන අපි කවුරු හරි කියනවා නම් මම මේක තේරුම දන්නවා නම් කියලා කියනවා නම් මේ කිසිම අනාගත වාක්‍ය දන්නේ නැතුව මේක එළිවෙන්නේ කවද්ද කියන එක දන්නේ නැතුව එහෙම කියනවා නම් ඒක නා බොරුවක් කියනවා හා සමානයි. ඔබ ස්වර්ගයේ බලාපොරොත්තු වන ඇදහිලිවන්තයෙකු නම් ඔබට මෙම සත්‍ය සහ බොරුව පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීමටත් ඒක වෙන් කිරීමටත් හැකි වෙන්න ඕනේ. එතකොට දෙවෙනි හේතුව තමයි මේක ස්වර්ග රාජ්‍යයේ රහස
ඒක රහසක් නිසා තමයි උපමා වලින් කියලා තියෙන්නේ. අපි මතේ 13 10 ඉඳන් 11 දක්වා වචන එකට කියවමු. එවිට ගෝලයාවෙත් ඔබ වහන්සේ ඔවුන්ට උපමා වලින් කතා කරන්නේ මක් නිසාද ඇසුවය. උන්වහන්සේට උත්තර දෙමින් සියලු රාජ්‍යයේ රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ නමුත් ඔවුන්ට තීලා නැත. අමෙන්. පොඩි යේසුස් වහන්සේ ඔබ වහන්සේ කතා කරන්නේ ඇයි කියලා ගෝලයා අහපු වෙලාවේ යේසුස් වහන්සේ කිව්වේ මොකක්ද? ඒක ස්වර්ග රාජ්‍ය රහස නිසා උපමා වලින් සංගවන බවයි. එතකොට අපිට අපේ රහස් හැමෝටම නිකන් ඕන ඕන කෙනෙක්ට කියන්න බෑ. එතකොට අපි නිවසේකට ඇතුළු වෙන කොටත් මේ එතකොට මේ එක්කෝ මේ ගෙදර එන එක හැමෝම එන එක වලක්වන්න මුරපදයක් හෝ දොරගුල සවි ගන්න තියෙනවා. එතකොට මේ මුරපදේ දාන්න ඕන කෙනෙක්ට නිවස ඇතුළු වෙන්න පුළුවන්. එතකොට එහෙනම් හැමෝටම මේ මුරපදේ දැනගෙන ඉන්න ඉන්න නොතබිය යුතුයි. ඉතින් කාටද මේක දැනගන්න පුළුවන් යන්නේ? මේ නිවසේ ජීවත් වෙන ඕනෑම අයෙකුට මේ මුරපදේ දැන සිටිය යුතුයි. නමුත් මේ හොරෙකු හෝ අපේ පවුලේ සතුරන් ඉන්නවනම් ඒගොල්ලෝ මේ මුරපදේ දැනගන්න ඕනේද? එහෙම වෙන්න බෑ. මේ ආකාරයටම ස්වර්ග රාජ්‍යයේ රහස දැනගත යුත්තේ ස්වර්ගයේ පවුලේ සමාජිකයන් වෙන ස්වර්ග රාජ්‍ය දරුවන් පමණක් වන අතර දෙවියන් වහන්සේගේ සතුරාට සාතන්ගේ දරුවන් ස්වර්ග රාජ්‍යයේ රහස දැනගත යුතු නොවේ. එතකොට ඔවුන් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවිය යුතු අතර එබැවින් උපමාව සංගවලා තියෙනවා. ඊළඟට මේ තුන්වන හේතුව නම් මේ යේසුස් වහන්සේ උපමා වලින් කියපු හේතුව තමයි මේ නපුරා අනාගත වාක්‍යයේදී ස්වර්ග රාජ්‍යයේ රහස ඉගෙන ගත හොත් අනාගත වාක්‍යයේ ඉෂ්ට වීම හෝ ඒ ඉෂ්ට වීම වැළක්වන්න යා හදනවා. මෙන්න මේක නිසා තමයි මෙතන වැරක් වෙන්නේ. මතේ 13 10 ඉඳන් 11 අපි ගිහිලා වචන බලුවොත් යේසුස් වහන්සේ කියන්නේ කොහොමද ස්වර්ග රාජ්‍යයේ රහස ලබා දුන්නා සිටින බවත් එහෙම ලබා නොදුන අය සිටින බවයි. තවද යේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ඉන්න කට්ටියට ඔබට ස්වර්ග රාජ්‍ය රහස ලබා දී නමුත් ඒක පවසන්න මේ ඔවුන් කියන කට්ටියට ස්වර්ග රාජ්‍ය රහස ලබා ගැනීමට අවසර දීලා නැහැ. මේ වචනවලින් ඔබ ස්වර්ග රාජ්‍ය රහස ලබා දී තිබේද නැද්ද යන මත එතකොට අපිට වෙන් කරන්න පුළුවන් කොටස් දෙකක් ඔබ සහ ඔවුන් කියලා තියෙනවා. ඔබලා සහ ඔවුන්. එතකොට මොන වගේ කට්ටියක්ද මේ ඔවුන් කියන කට්ටිය? මොන වගේ කට්ටියද ඔවුන්? ඔවුන් කියන කට්ටියට මේක දෙන්න අවසර නැහැ කියලා කියනවා. දෙවියන් වහන්සේ සහ සාතන් අවුරුදු 6000 පුරාට මේ ගෝලීය ගම්මානයේ මත එකිනෙක මේ භූමිය ලබා ගැනීම සඳහා ලේ වැකි යුද්ධයක් කරමින් සිටිනවා. දෙවියන් වහන්සේගේ ස්ථාවරය මේ දෙවියන් මේ යක්ෂයා විසින් අල්ලගත්ත ගෝලීය ගමන නැවත ලබා ගැනීම. එතකොට යක්ෂයාගේ ස්ථාවරය තමයි දෙවියන් වහන්සේ මෙම නැවත මේ ලෝක තමන් අල්ලගත්ත ලෝක දෙවියන් වහන්සේට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම තමයි එයාගේ ස්ථාවරය බවටපත් වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ මාසික යුද්ධයකදී පවා මේ සතුරා ආක්‍රමණය කිරීම වැළැක්වීමට මේ ඒ මිතුරු පාෂයන් පමණක් තේරුම් ගන්න හැකි බවද මුරපද සකස් කරනවා. ඒ සතුරා කිසිවිට ගන්න නොදැන සිටිය යුතු අතර ඒක මෙන්න මේ විදිහට එකම මේ තර්කයෙන් ඔබට සිතන්න පුළුවන්. මේ පරිණිවිස මේ මීකා 5:2 ඒ සාංශයේ බෙත්ලෙහෙමේ උපත ලබන බව අනාගත වාක්‍ය ලියා තිබ්බා. එතකොට මේ ස්ථානයේ යේසුස් වහන්සේ ඉපදෙන්න ඕන ස්ථාන නිසා බයිබලයේ ලියලා තියෙන නිසා සාතන් මොකද කරේ? මේ බෙත්ලෙහෙමේ හිටපු සියලුම මිලින්දුන් හෙරෝද් මාර්ගයෙන් ඝාතනය කර යේසුස් වහන්සේට හිංසා කරන උත්සාහ කර ආකාරය ගැන සිතන විට සාතන් කොයි ආකාරයෙන් මෙතන දෙවියන් වහන්සේ කාර්යයට පීඩා කරනවද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. එම නිසා දෙවියන් වහන්සේ මෙම යුද්ධය ජයගන්න අනාගතයේදී එතුමන් වහන්සේ ඉෂ්ට කිරීමට යන දේවල් විරුද්ධකාර සාතන්ගෙන් සංගවන විට පමණයි. එබැවින් සතුරාවන සාතන් ස්වර්ග රාජ්‍ය රහස දැනගැනීමේ වැළැක්වීම සඳහා එතුමා සාතන්ට අයිති අයගෙන් උපමාව මාර්ගයෙන් ස්වර්ග රාජ්‍ය රහස සංගවනු ලබනවා. සාමාන්‍යයෙන් අපි උපමා ගැන කතා කරන විට අපිට යමක් තේරුම් ගැනීම පහසු විදිහට තමයි මේ උපමා භාවිතා කරන්නේ.
නමුත් ස්වර්ග රාජයේ රහස උපමාවලින් සංගාලා තිබ්බේ ඒක තේරුම් ගන්න අපහසු වීමට තමයි කියලා කියන. එතකොට සමහර එක්ක ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේ බයිබලයේ ලියවිලා තියෙන හැම උපමාවක්ම තේරුම් ගන්න අමාරුද කියලා. මේක නිසා තමයි ඔබ තේරුම් ගන්න ඕනේ බයිබලයේ තුල මේ ඉතිහාස පොත්වල තියෙන උපමා සහ මේ ඉතිහාසයේ ඉගැන්වීම් පොත්වල තියෙන උපමා සහ අනාගත වාක්‍ය වල තියෙන උපමා අතර වෙනස හඳුනා ගන්න ඕනේ. ඉතිහාසයේ පොත්වල තියෙන බයිබලයේ සහ ඉගැන්වීම් වල පොත්වල තියෙන උපමා ඒ වලින් ඒ තියෙන උපමා වලින් කියවන්නට පහසෙන් තේරුම් ගන්න තමයි ඒක කියලා තියෙන්නේ. කෙසේ වෙතත් අනාගත වාක්‍ය තුල උපමා කතාගෙන විට මේ විරුද්ධ කාරෝ සාතන්ට අයත් අයට ඒක තේරුම් ගැනීම නොහැකින පරිදි දුෂ්කර උපමා වලින් තමයි මේක ලියවිලා තියෙන්නේ. විශේෂයෙන්ම සුභාරංචි සතර සහ එලිද්‍රව්‍ය වචනයේ මේ මිනිසයන්ට ඒක මේ මිනිස්සු ස්ථාන මාර්ගයේ උපවලින් පිළිගනව. සුභාරංචි සතර සහ එලිද්‍රව්‍ය පොතේ යේසුස් වහන්සේ අනාගත වාක්‍යයේ ඉෂ්ටවන මේ අනාගත වාක්‍යයේ උපවලින් පැවසු අතර එතුබාන් වහන්සේ රජයේ රහසක් විදිහට මේක හංගවලා තියෙනවා. මේ උපමාන සැබෑ අර්ථය ඔබ නොදන්නේ නම් ඔබට බයිබල හෝ දෙවියන් වහන්සේගේ සැබෑ කැමැත්ත තේරුම් ගැනීමට නොහැක. මේ නිසා උපමාවේ නියම තේරුම අවබෝධ කරගත් විට පමණයි ඔබට සුවග රාජ්‍යයකට දැනගෙන දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සුභාරංචි 4 මතෙව් 13 යේසුස් වහන්සේ මේ බීජ මොහොන් නිදානේ මුතු දැල එමෙන්ම මේ ආකාරයේ උපමා වලින් කියලා තියෙනවා. ස්වර්ග රාජ්‍ය රහස ගැන්නුවා. එතකොට මේකෙන් උපමා වල තේරුම දැනගත්තොත් විතරයි ස්වර්ගයට යන දරුවන් බඩපත් වෙන්න පුළුවන්. එහෙම නෙවෙයිද? සමහර අය කියනවා මේ උපමා උගන්වන සියලුම ස්ථාන මුත්‍රා දෘෂ්ටිකයෝ එහෙම නැත්නම් ලාබ්ධිය කියන වට මට ආරම්භ මට ආරච්චුරයි. එහෙමනම් ඒ විදිහට ඒස්වාංශෙත් උපමා වල උගන්වපු නිසා එයාට ලාබ්ධියක්ද? හැමෝම हमला මේ අපි එහෙම නැත්නම් නිකන් ඔහෙ කියවන්න නරකයි. මෙව දේශන සවන්දන ඔබ සීල දනම ඉතාම සංවේදී හා ප්‍රඥාවන්ත බවත් සවන්දි සත්‍ය කුමක්ද සහ අසත්‍ය කුමක්ද මේෂ ගුණතේ මම විශ්වාස කරපි. මතේ 13 ඒස්වාංශයේ ලබා දෙන මේ උපමාවේ සැබෑ අර්ථය අපිට අවබෝධ වුවිට පමණයි ස්වර්ග රාජ්‍ය දැනගැනීමට හා දැකීමට හැකියාව ලැබෙනු ඇත්තේ. මේ එමෙන්න මේ උපමාලයේ සංගවායති ස්වර්ග රාජ්‍ය රහස ඉදිරව පොතේ අලුත් දුෂ්ණ නාගත වාක්‍ය ඉදිරව කිරීම එහිදී යේසුස් වහන්සේ තම ගෝලයෙකුට යොහාන් හරහා එක්මිනේ සිදුවිය දේවල් වාර්තා කර ලදී. එතකොට ඔවුන් තමයි මේ ඉදිරව එකේ 20 තරුහත සහ රන් සත් පහන් රූප මණ්ඩපේ අභිරහස බලපත් වන. එමෙන්න ඉදිරව 17:7 ත්‍රිණ හිස්සත සහ අග්දාහ මුර්ගයාගේ රහස තියෙනවා. එමෙන්න ඉදිරව 10:7 දී හත්තන හොරටේවේ අභිරහසය කියලා තියෙනවා. එතකොට මේ තමයි රහස් තුන බඩපත් වෙන්නේ. එතකොට මේ උපමා වල තේරුම් නොතේරෙනවා නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපිට තේරුම් ගන්න බැහැ. එහෙම නැත්නම් මතුවලා තිබුණ සැබෑව අඳුනගන්නත් බැහැ. මේ රන් පහන් රූප මණ්ඩපය සහ මේ එතකොට මේ රන් පහන් රූප සත සහ මේ තරු හත මාංශ මේ තරු හතක් කව රන් පහන් රූප සතක් කියලා දෙතන්නේ. එමෙන්න ඔලු හත සහ අග් 10 මේ මුර්ගයා මේ සත්තු අත්තක දකින්න පුළුවන් සත්තුත් නෙමෙයි. මේ හතර හොරණව ඇත්තට මිනිස්සුන්ට පිබින්න පුළුවන් හොරණාවක් ගැනද මේ කතා කරන්නේ? වර්තමාන ආගමික ලෝකයේදී මෙව ස්වර්ගයේ රහස පිළිබඳ පැහැදිලිව සාක්ෂි දරන්න පුළුවන් ස්ථානයක් තියෙනද? මේ ස්වර්ග රහස වාර්තා කරේ මේ වචනාතින් නෙවෙයි, නමුත් ඒ උපවාලින් තමයි ලිවිලා තියෙන්නේ. ඔබ සැබෑ නිර්වන්තයෙක් නම් යේසුස් වහන්සේ ඉදිරව පොතේ ස්වර්ග රාජ්‍ය ගැන අනාගත වාක්‍ය කී උපමාවේ තේරුම ඔබ තේරුම් ගෙන ඒක යනවා විශ්වාස කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එසේ නම් මෙම අවස්ථාවේදී උපමා වලින් මුද්‍රා ඇති ස්වර්ග රාජ්‍යයේ රහසේ සැබෑව දැනගත හැක්කේ කවදාද, කවුරුන් හරහාද යන්න මෙවර විමසා බලමු.
උපමාවලින් මුද්‍රා කරන ලද ස්වගරාජ්‍ය රහස අවබෝධ වනුයේ අනාගත වාක ඉෂ්ට වී සැබෑව ඉලිදරා වූ විට පමණි. යොහන් 1:14 අන්දමට වචනේ මාංශවත් වූ බවට පත් වී තිබෙන අතර ඒ යේසුස් වහන්සේ ගැන තමයි කතා කරන්නේ. එතන වචනේ මාංශවත් වීම කියන්නේ අදහස් කරන්නේ මොකක්ද? මේන අදහස් කරන්නේ පැරණි ගිවිසුමේ අනාගත වාක්‍යයක් විදිහට ලිවිලා තිබෙන යේසුස් වහන්සේ අනාගත වාක්‍ය ඉෂ්ටි මහරහා මානසික සැබෑවක් ලෙස පෙනී සිටින බවයි. අනාගත වාක්‍ය වූ දානියෙල් මාර්ගයෙන් අවසාන දිනවලදී සිදුවන අනාගත වාක්‍ය සිදුවීම වාර්තා කිරීම දෙවියන් වහන්සේට ඉඩ ලබා දෙවියන් වහන්සේ ඉඩ ලබා දුන්නා. දානියෙල් හරහා. නමුත් දානියෙල් ලැබුණද මෙම අනාගත වාක්‍ය සිදුවීම වලින් මේ උපමා වලින් සහ රහස් ඔවුන් නොතේරෙන නිසා මෙම අනාගත වාක්‍යයේ ඊෂ්ට වීමේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා දේවදූතයෝගේ නිවිමසු අතර දේවදූතයා පිළිතුරු දුන්නේ මේ දේ අවසාන කාලය දක්වා මුද්‍රා තබනවා කියලා තමයි කිව්වේ. තවද වසර 500කට පසුව දානියෙල් තුල ලියා ඇති මේ අනාගත වාක්‍යයේ යේසුස් වහන්සේ තුලින් ඊෂ්ට වුණු ඇත. දැන් දානියෙල් හරහා වාර්තා වූ මේ ස්වර්ග රාජ්‍ය රහස උපමාලින් ලියපු නිසා කිසිවෙකු මේක දැන සිටියේ නැතත් යේසුස් වහන්සේ තුලින් අවබෝධ වූ සැබෑව දැකීමෙන් යේසුස් වහන්සේ ගෝලයන්ට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. එක යොහන් 1:1-2 වචනේ තුලින් කිව්වේ කොහොමද? ගෝලයන් කිව්වේ කොහොමද? යේසුස් වහන්සේ ආරම්භයේ සිටම ජීවනයේ වචනේ වූ බවත් ඔවුන් එය ඇස්තලින් දැකලා දෑතින් ස්පර්ශ කළ බවත් මෙතන ලියලා තියෙනවා. මේන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය වචනය සැබෑවක් එහෙම නැත්නම් මාංශවත් වූ බවයි. මේ ආකාරයෙන්ම පළව පැමිණදී යේසුස් වහන්සේදී පැමිණීමත් එක්ක මේ අලුත් ගිවිසුමේ අනාගත වාක්‍ය ලෙස ස්වර්ග රාජ්‍යයේ රහස මේ දෙවියන් වහන්සේගේ උපදෙස් දුන් පරිදිම මේක සාහසක් විදිහට හඟවා වුණා. යොහන් 14:29 යේසුස් වහන්සේ උපමාවෙන් අනාගත වාක්‍ය ලබා දෙන අතර මෙම අනාගත වාක්‍ය සැබෑවට විශ්වාස කරන ලෙස අපට පැවසුවා. එතකොට මේ අලුත් ගිවිසුමේ උපමා වලින් කියන අනාගත වාක්‍ය සැබෑ වෙලා ඒව පැහැදිලිව ඉදිරියට යන කාලයක් පැමිණෙනවද නැද්ද? නිවාරයෙන්ම පැමිණෙනවා. එතකොට අපි ඒක ගිහිල්ලා කියවල බලමු යොහන් 16:25 වචනේ එකට ගිහිල්ලා කියවමු. මේ දේ උපමාවලින් උඹලාට කතා කළෙමි. නමුත් උපමාවලින් තවත් උඹලාට කතා නොකොට පැහැදිලි ලෙස පියන්නාංශය කියන උඹලාට දන්නා වූ කාලයේ පැමිණෙන්නේය. ආමෙන්. එවිට මේ අනාගත වාග්ය සැබෑවෙන්නේ කවදාදයි පැහැදිලිව හෙළි කිරීම උඩ පොරොන්දු පසු ඔබ එලිකරන කාලයේදී අනාගත වාග්ය සැබෑවෙන කාලයක් අපි දකිනවා. මේ සුභාරංචි පොත් 4 සහ ඉදරව් පොතේ යේසුස් වහන්සේ අනාගත වාග්ය සිදු කළ ස්වර්ග රාජ්‍යයේ සීලම රහස් ඉෂ්ට වීමේ සැබෑවක් විදිහට එලිදරව් වනුයේ එලිදරව් පොත් සම්පූර්ණ වන මේ දවස්වලදීය. තවද මේ ආකාරයෙන්ම යේසුස් වහන්සේ උපමාවෙන් පැසු උපමාවේ සැබෑර්ථය දැන් ඔබට පැහැදිලිව දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ සියලු දරාට මේක සාක්ෂි දරනවා. යේසුස් වහන්සේ අනාගත වාක්‍ය කියන විට ඒවා සැබෑ වෙන්නේ කවදාදයි විශ්වාස කිරීමට එතුමා වහන්සේ ඔබලාට කිව්වේ නැද්ද? බලාගෙන ඉන්න කියලා. ඒක නිසා ඔබ මේ උපමාලී සංගා වදාර ස්වර්ග රාජ්‍ය රහස්වල සැබෑ පැහැදිලිව පිරෙන කාලේ විශ්වාස කිරීමෙන් ඔබට ගැලවීම ලැබේවායි මම බලාපොරොත්තු වෙමින් අතර මම ප්‍රාර්ථනා කරමි. ඒ වා අසා පරීක්ෂා කිරීමෙන් අද දින උපමාවල සැබෑ අර්ථය ඔබට වැටහෙනවායි මම හිතනවා. මම විශ්වාස කරනවා ඔබලා හැමෝම හිතනවා ඇති මතේ 13 උපමාවල ස්වර්ග රාජ්‍ය උපමාව සහ එලිදරව් කිරීමේ අභිරහස්මෙන් උපමාව සැබෑ අර්ථයේ ස්වර්ග රාජ්‍ය රහස් කියන පුතේලපත් විය යුතුයි. පසු වෙන ස්වර්ග රාජ්‍යයේ රහස සය සැබෑවේ සාක්ෂි යන තුලින් මේ වචන තුලින් ඔබට උපමාවල සැබෑ අර්ථය එකින් එක අවබෝධ කරගනවා තමයි මම බලාපොරොත්තු වෙමි. තවද සුභාරංචිය 4 රහස සහ එලිදරව් 4 අනාගත වාග් පළකර ඇති ස්වර්ග රාජ්‍ය රහස් තහවුරු කිරීමට ඔබට වටිනා කාලයක් වනු ඇතයි මම බලාපොරොත්තු වෙමි. එසේනම් එලිදරව් පුත සම්පූර්ණ වෙට අපට උපමා අවබෝධ කරගත හැක්කේ කාගෙන්ද අපි ගිහිල්ලා බලමු. මේ යේසුස් වහන්සේ විසින් එවලද දේවදූතයෙකු සිටින බවත් අලුත් ගිවිසුමේ අනාගත වාක්‍ය කියලා තියෙනවා. ගීතාවල 119 130 මෙන්
ඒ පාසන්නේ ස්වාමීන් වහන්සේ වචන විවෘත කිරීමෙන් මුද්‍රා තිබූ වචන බැබිලෙන අතර මෝඩයා විසින් තේරුම් ගන්න මෝඩයෙකුටත් ඒක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා තමයි කියන්නේ. එසේන මේ උපමාවලේ මුද්‍රා කර ඇති අලුත් දවසේ මේ අනාගත වාක්‍ය පැහැදිලි සාක්ෂි දීමට නම් අපට අපව ආලෝකමත් කිරීමට සහ ආලෝකය ලබා දීමට වචන විවෘත කරන කෙනෙකු සිටිය යුතු නොවේද? යොහන් 16:12 ඉඳන් 14 මෙතන කියන විදිහට සත්‍යතාවේ ආත්මය පැමිණි විට එතුමන් වහන්සේ අපව සත්‍යෙන් මඟ පෙන්වන අතර යොහන් 16:26 දී මෙන් සත්‍යතාවේ ආත්මය යේසුස් වහන්සේ පැවසු සියල්ලම නැවත අපට උගන්වා මතක් කරන බවට කියනවා. මේ අවස්ථාවේදී යේසුස් වහන්සේ කතා කරනු ලැබුවේ ස්වර්ග රාජ්‍යයේ රහස පිළිබඳ උපමාව ගැනයි. ඒ වසර 2000ක් පුරාට උපමාවක් ලෙස මුද්‍රා තිබූ අතර ඒ ගැන කිසිවෙකු දැන සිටියේ නැත. නමුත් අද අලුත් දිවිසෙන නාගත වාක්‍ය ඉෂ්ට වෙන විට සැබෑ දිස්වන අතර සත්‍ය ආත්මය මාර්ගයේ පැමිණි උපමාවේ අර්ථය එලි කරුණු ලබනවා. නමුත් මේ කිසිම මේ ශරීරයක් නොමැති කටක් හෝ කනක් නොමැති ආත්මයක් කොහොමද උපමාවේ අර්ථය තේරුම් ගන්න? ඒක අපේ කන්වල සංවේදනය කරන කොහොමද? යොහන් 14:17 කියන්නේ කොහොමද? සත්‍යතාවේ ආත්මය පුද්ගලයෙකු තුළ සිටින බවත් එම පුද්ගලයා හරහා ක්‍රියා කරන බවත් කියනු ලැබේ. එසේනම් අද අලුත් දවසේ අනාගත වාක්‍යයේ ඉෂ්ට විට එම සත්‍යතාවේ ආත්මයේදී පුද්ගලයා අනාගත වාක්‍යයේ සැබෑව ඉලිකරන විට ඒ වසුවක රාජ්‍යයේ රහසේ සැබෑ බව අපිට අහලා දැකලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. පින් පසු දැන් මේ එළිදරව් 22 වසරේ තුලින් ශුද්ධාත්මයන් සමග එළිදරව් පුතේ ඉෂ්ටමේ සැබෑව දකින්න අසනස සාක්ෂි දෙන තැනැත්තා කවුද අපි ගිහින් සොයලා බලමු. අපි එළිදරව් 22:16 ගොස් කියවමු. යේසුස් වහන්සේ වන මම සබාව නොදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂි දෙන මාගේ දූතයා එවිමි. මා වනායි දාවිද්ගේ මුර සහ වාශ්‍ය දීප්තිමත් පහන් තාරකාවය. අමෙන්. යොහන් 16:25 යේසුස් වහන්සේ පොරොන්දු පරිදි එළිදරව් පුත සම්පූර්ණ වූ විට අවස්ථාවේදී එතුමන් වහන්සේ උපාලින් පසු සෑම දෑක් වෙනම පැහැදිලිව සාක්ෂි දැරීම සඳහා සභාවල් සඳහා තම දූතයා යැවීය. එවිට යේසුස් වහන්සේ සභාවලට යැවූ දූතයාට හැර උපමාවේ තේරුම දන්නා කිසිවෙක් නොමැති බවත් ඉෂ්ට වූ සැබෑවගෙන සාක්ෂි දරන කිසිවෙකුට නැති බව අපි තේරුම් ගත යුතු නොවේද? මේ අපි සාක්ෂිකරුවා පවණ දන්නා කරුණ පවණක් උනතර ඒ කොතරම් එඬේර ගුවද මේ දේවධර්ම මහාචාර්යවරයෙකු වුවත් මේක නොයසීවෙන් නොදැකීමෙන් දැනගන්න බැරි දෙයක්. ස්වර්ග රාජ්‍ය රහස වෙන්නේ මේක නිසා. ඉතින් ඒක නිසා තමයි ස්වර්ග රාජ්‍ය රහස වන අනාගත වාක්‍ය වචන අසාරයේ තේරුම් නොගත යුතු අතර අපි උපමා මාර්ගයෙන් අවබෝධ කරගන්න ඕනේ මේක සැබෑ මොකක්ද කියන එක. අද දවසේ දේශින් සවන්දන සියලුම දෙනාට යේසුස් වහන්සේ විසින් එවන් ලද මේ දූතයා කවුරුන්ද සොයා බලා යේසුස් වහන්සේගේ දූතයා තුළ සාක්ෂි දරන ස්වර්ග රාජ්‍ය රහස අවබෝධ කරගෙන මේක සැබෑව තේරුම් ගන්න ස්වර්ග රාජ්‍යයේ දරුවන් බවටපත් වෙන දැයි මම බලාපොරොත්තු වෙමි. දැන් අපි මේ උපමාවේ අවබෝධ කරගත් අයක සහ නොකල අයගේ විපාකය මොකක්ද කියන එක අපි ගිහිල්ලා බලමු. මතේ 22:29 යේසුස් වහන්සේ කතා කරන අන්දමට බයිබලයේ සහ දෙවියන් වහන්සේ වචනේ වැරදිස වටහා ගන්න අය ගැන කතා කරනවා. මේ විදිහටම ඔබ මේ අලුත් ගිස්මේ උපමාවල අර්ථය තේරුම් නොගෙන ඒවා වචනානුසාරයෙන්ම අරගෙන වැරදි විදිහට වටහා ගන්නේ නම් එහි ප්‍රතිඵලය වන්නේ ස්වර්ගය හා නිරය අතර තිබෙනා වෙනස ආකාරයටයි. අපි මා කතරේ 10:12 දක්වා ඇති වචනය ගොස් කියවවා බලමු. උන්වහන්සේ තනියම සිටියේදී 12 දෙනා සමග උන්වහන්සේ පිරිවරා සිටියායි උපමාගෙන උන්වහන්සේගෙන් අසුවය. එවිට උන්වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය රහසන් බුලාට තිබේ. නමුත් පිට සිටින්නන්ට සියල්ලම උපමාවලින් කියන ලැබේ. මක් නිසාද යම් හේකින් ඔවුන් හැරි කමා නොලබන ලෙස දැක දැකත් නොවක්නා පිණිසය.
අසාසාත් නේරුම් නොගන්නා පිණිසත් යැයි කීසේක. අමෙන්. මේ ස්වර්ග රාජ්‍යයේ රහස ස්වර්ග රාජ්‍ය දරුවන් ජනතාව ලබා දුන්නට ඒවා පිටත සිටින්නන්ට පිටස්තරයන්ට මේක දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එතකොට මේ ස්වර්ග රාජ්‍යයේ පිටත සිටින නිරේ දරුවන් නොදුන් බව කියනවා. ඒක නිසා තමයි ඒගොල්ලන්ගේ මේක අරගෙන තියෙනවා කියලා කියන්නේ. එවිට ස්වර්ග රාජ්‍යයේ දරුවන්ට මේ පෞකම ලබා ගැනීමට පුළුවන් වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. එතකොට මේක තේරුම් ගන්න බැරි කට්ටියට ඒගොල්ලන්ට ඒගොල්ල පිටත සිටින්නම් බාරපත් වෙනවා. එතකොට මේ ඒගොල්ල නිරේ දරුවන් බාරපත් වෙලා ඒගොල්ලන්ට ගැලවීමවත් ස්වර්ග රාජ්‍යවත් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබ මේක තේරුරාද නැද්ද කියන එක මත ප්‍රතිඵලය ගොඩක් වෙනස් වෙනු ලබනවා. අද දවසේදී ස්වර්ගයෙන් පුත්‍රයන් විදිහට දෙවර්ණවංශගේ බීජන උපන් ජනතාවට එළදලා පුතේ පුරොන්දු අනුව පෙනී සිටින විට අසන වෙලා මුද්‍රා තබා ගෝද දොරක් නිර්මාණය කරත් ඔවුන්ට මේව නොතේරීමට හේතුව නම් ඒගොල්ලෝ මේක තේරුම් ගන්න බැරි අයයි. මක්නිසාදත් ඒගොල්ලෝ මේ අනාගත වාක්‍ය උපමාව සැබෑ නොදන්නා නිසාය. එසේනම් අප අයත් වන්නේ ඊස්වාංශය අප්‍රදුන් ස්වර්ග රාජ්‍ය රහස නොදැන එකිනෙකා සමග සටන් කරනවට වඩා ආගන්තුකයන් බාට පත් වී නොවි එකම දෙවියන් වහන්සේගේ එකම ඊසුස් වහන්සේගේ බීජෙන් උපන් කිතුනේ කොනම් අප රාජ්‍ය රහස අවබෝධ කරගත යුතු නොවේද? අපි ස්වර්ගයේ සහ එකම පවුලක් බාට පත් වෙන්න ඕනේ. හිතවත් එඬේරු නිසා ලෝකයේ සමාජිකයනේ දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ සියලු ආගම් අනිත් කිසිම පොරොන්දු වේ විශ්වාස කර සැබෑ දෙවියන් වහන්සේ තුල එක්වීමයි. ලෝකයේ ආගම් සියල්ල එක්වනොත් මෙහි පිට ඇද සියලුම යුද්ධ නවතිනවා. එමෙන්ම නිදහස සාමය ආදරය ඇති වෙනවා. අතීතයේ නික්ම ගිය දෙවියන් වහන්සේ සහ ස්වර්ගයෙන් නැවත පැන ලැබෙනවා. ස්වර්ග රාජ්‍ය රහස සහ සැබෑවේ සාක්ෂියන මාර්ගද සම්මන්ත්‍රණය තුළින් ඔබට උපමා අර්ථය අවබෝධ වේ. ස්වර්ග රාජ්‍ය රහස පිළිබඳ සැබෑව අවබෝධ වන තුරු මම අවංකවම ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ අවස්ථාවේදී අපි බලමු මේ බයිබලයේ උපමාව සටහන් වෙලා තියෙන ආකාරය සහ ඒවා තේරුම් ගන්න කොහොමද කියන එක. පළමුව අපි ගිහිල්ලා බලමු මේ උපමාවල අන්තර්ගතය සහ ඒ වල මොනවද තේරුම් මේ අරමුණ මොකක්ද කියන එක. අපි යෙසාය 28:16 කියමු. ඒ නිසා ස්වාමීන් දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. බලව මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂා කරන ලද ගලක් සවි අත්තිවාරමක් වූ අනවද කොනේ ගලක් සිවන්නේ තබමි. උදානහය ඉක්මන් නොවන්නේය. අමෙන්. මෙතනදී මේ අනාගත වක්‍රය යසාය අනාගත වාක්‍ය පල කරේ සියෝන් කන්දමට පිට ගලක් පිහිටවන බවත් ඒ පරීක්ෂා කරන ලද කොනේ ගලක් එහෙම නැත්නම් මුල් ගලක් කියලා කියනවා. මෙතනදී කියනවා මෙම ගල විශ්වාස කරන කිසෙකු කිසිදා නොමරන බවත් මෙතන කියනවා. එමෙන්ම ඒ කියන්නේ මේ ඉක්මන් නොවන්නේයත් කියලා කියනවා. එතකොට මේ විශ්වාස ඔබ මේ වගේ ගලක් විශ්වාස කරනවා එහෙනම් ඔබ කවදාත් ඉක්මන් නොවන්නේ කියලා කියනවා. එහෙනම් මේ ගල මොන වගේද? එතකොට මේ කන්ද ගල් ගොඩක් තියෙනවා. දෙවියන් වහන්සේ මේ පිටුම ඇති ගල සුවාගන්නේ කෙසේද? මේ ආකාරයටම ඔබ අනාගත වක්‍රෝන් තුල ඇති ගලක් මේක නිකම්ම මේ වචනানুසාරයෙන්ම මානසිකව සිතන්න වෙන ඔබ කොපමණ කාලයක් බයිබල අධ්‍යයනය කළත් ඔබට එහි අර්ථය තේරුම් ගැනීම නොහැරුණ ඇත. එසේන එක පේත්‍රස් 2:4-6 තීරුමින් මේ දෙවියන් වහන්සේ මේ ගලේ සගවත්තේ කුමන ආකාර ස්වර්ග රහසක්ද යන්න පරීක්ෂා කර බලමු. මනුෂ්‍ය විසින් එපා කළ නමුත් දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ආ වූ අනර්ග ජීවමාන ගලක් වෙන උන්වහන්සේ විතර පැමිණ අඹලාත් ක්‍රිස්තුස් වහන්සේ කරන කරගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ආත්මික පූජා අප්පු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක් කීමට ආත්මික ක්‍රයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්න වූය. ඉනිසා බලව තෝරාගත් අනර්ග කොනේ ප්‍රධාන ගලක් සිවන්නේ තබමි. උන්වහන්සේ කිරිය අදා ගන්නාට ලැජ්ජා නොපෙවෙන්නේ ලෑයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ. අමෙන්. මේ
අපෝස්තුල පේත්‍රස්ගේ පොතේ මේ තියෙන විදිහට යේසුස් වහන්සේ මනුෂ්‍යයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් යේසුස් වහන්සේ විසින් තෝරාගත් අනර්ග ජීවමාන ගලබව අපට පෙනුම් කරන ලැබෙනවා. මේ ඇත්තම යේසුස් වහන්සේ ගැන තමයි මේ යේසායාගේ අනාගත වාක්‍ය සඳහන් වෙ තියෙන්නේ ගල ඔබ විශ්වාස කරන්නේ නැහැ ඔබ කිසිදා නොමරන්නේ. ඒ කියන්නේ ඉක්මන් නොවන්නේ කියලා කියනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ මේක පුදුමයක් නෙවෙයිද? මේ පැරණි දුසම අනාගත වාක්‍යයේ උපමා වලින් කතා කරන ලද ගල නම් අනාගත වාක්‍ය ඉෂ්ට විට පළවන් පැමිණි විදී පෙනී සිටින යේසුස් වහන්සේ වන අතර යේසුස් වහන්සේ ස්වර්ග රාජ්‍යයේ රහස බාට පත් වෙනවා. ඊළඟට අපි කොහොමද මේ මිනිස්යා හරහා උපමා ඉදාගන්නේ කොහොමද කියලා අපි බලමු. අපි යෙසායා 61 එක කියලා ගමු. ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි මක්නිසාද දිලිඳු සුභාරණති දේශනා කරන්නට දෙවියන් වහන්සේගේ ආලේප කළසේක. විදුණු සිත් ඇත්තන් සුව කරන්නට වහලුන්ට නිදහසත් හිරකාරන්ට හිරගෙන් මිදීම ප්‍රකාශ කරන්නටද. ආමෙන්. අනාගත වක්ත්‍රෝ යෙසායා දෙවියන් වහන්සේගේ ඒ වචනේ ලබාගෙන ශුද්ධාත්මයන්ගේ ලැබීමේ සුභාරන්තේ දේශනා කළ ආකාරයක් තමයි එතන වාර්තා වෙන්නේ. නමුත් අපි ලෝක 417 ඉඳන් 21කට ගොස් ඒ දෙස බැලුවොත් මේක මේ සාක්ෂ්‍ය දරන්නේ දෙවියන් වහන්සේ විසින් අභිෂේක ලැබූ ශුද්ධාත්මයෙන් ලැබූ තැනත්ත යේසුස් වහන්සේ බව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආකාරයෙන් එතුමා වහන්සේ මේ අනාගත වක්ත්‍රුව යෙසායා අනාගත වක්ත්‍රුව උපමා කරගෙන තමයි මෙතන ඉදිරිපත් කරේ. ඊළඟට කතා කරන්න බලමු අපි මේ මූර්ගයන් මේ සත්තු හරහා කරන උපමා කොහොමද කියන්නේ. ද්විතීයික කතා 25 4 කියන්නේ කොහොමද? මේ ගොන දාන්න පාගුරු විට ඔහුගේ කට නොගසන්න කියලා කියනවා. කෙසේ වෙතත් ඔබ 1 කොරින්ති 9:9 ඉඳන් 10 ගිහිල්ලා බැලුවොත් මේ පාවුල් තුමා කියන මේ දෙවියන් වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරකයන් දෙවියන් වහන්සේගේ මෙහෙවර කරන්න මිෂනාරිවරු ගවයන් සම්මාන කර දෙවෙනවා. තවද ගීතාවලිය 2:15 කියන්නේ කොහොමද? මේ මිදිවතු විනාශ කරන හිවලුන් මරා දමන ලෙස කියලා කියනවා. එසකියල් 13:4 දී අපි ගිහිල්ලා බලුවොත් කියනවා හිවලා එහෙම නැත්තම් නාරියා බොරු අනාගත වක්ත්‍රවරුන්ට සමාන කරලා තියෙනවා. එතකොට අපි ඊළඟට බලමු මේ උපමා වලට යොදාගෙන තියෙන ඓතිහාසික සිදුවීම් මොනවද කියන එක. එතකොට මේ උපමාලෙන් ඓතිහාසික සිදුවීම් කොහොමද උපමා කරලා තියෙන්නේ කියන එක. ගලාති 4:21-24 මේ තියෙන වචන වලින් උත්පත්ති පොතේ අපිට තේරුම් උත්පත්ති පොතේ තියෙන ආබ්‍රහම්ගේ බාරය දෙදෙනා ගිවිසුම් දෙකවල සමාන කරලා තියෙනවා. ස්වර්ගීය දේවල් බලා මෝසෙස් සතු කූඩාරම හෙබ්‍රු 9:9 හිමින් උපමා ඒකත් උපමා වලින් කියලා තියෙනවා කියලා කියන්නේ තියෙනවා. එතකොට හෙබ්‍රු 9:9 කියලා තියෙන කොහොමද මේ මෝසෙස් සදපු කූඩාරමත් ඒක උපමාලින් කියලා තියෙනවා. එතකොට හෙබ්‍රු 9:9 අපි ගිහිල්ලා එකට කියමු. මේ මණ්ඩපේ වර්තමාන කාලයට උපහරණයක් ය. ඒ ප්‍රාකාරට හෘද සාක්ෂි සම්බන්ධ සේවය කරන්න සම්පූර්ණ කරන නොහැකි වූ පඬුරු සහ පූජා උපකරණ ලබන්නේ. ආමෙන්. එලෙසම මේ පැරණි දුස්මේ ඓතිහාසික සිදුවීම් ද උපමා ලෙස දක්වා ඇති අතර ඒවත්ව ස්වර්ග රාජ්‍යයේ රහස සැඟවී ඇති බව ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. අවසාන වශයෙන් මෙතන තියෙන මේ ස්ථාන නාම එහෙම නැත්නම් රටවල් වල නම් යොදාගෙන උපමා කියලා තියෙනවා. ඒව මොනවද කියන එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. අපි ඉදිරියව 11:08 ගිහිල්ලා බලමු. ඔවුන්ගේ මලකඳන් වනායි සොදම සහ මිසරයත් ආත්මික අර්ථයෙන් කියුන් ලබන ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ කුරුස යනගසු ලබන මහත් නුවරේ වීදිය තිබෙනවා ඇත. ආමෙන්. මේ යේසුස් වහන්සේ කුරුස යනගසු ලැබූ සොදොම් ඊජිප්තු සහ ගොල්ගොතා මේවා සැබෑ මානසික රටවල් ලෙස සිතන්නේ නම් ඔබට මේක බයිබලයේ සැබෑ අර්ථය තේරුම් ගන්න බෑ. මේවා ආත්මික උපමාවක් ලෙස තමයි අපි තේරුම් ගන්න ඕන. ආත්මික රූපකයක් විදිහට මේ අවස්ථාව වෙනකන් අපි බයිබලයේ උපමා උදාහරණ විදිහට බැලුවා. එතකොට දැන් මේක නිගමනය හරහා අද දවසේ අන්තර්ගතයේ සාරාංශගත කරගමු. මේ ස්වර්ග රාජ්‍යයේ අද දවසේ රහස මේ එළිදරව් පුත අනාගත වාක්‍ය මාංශවත් බවට පත් වී එළිදරව් වූ සැබෑ ප්‍රකාශ කරන යුගය මෙයයි. වසර 2000කට පෙර යේසුස් වහන්සේ පුරොන්දු වූයේ කාලයේ පැමිණි විට උපමා වලින් නොකිය උපමා වල සැබෑම ඉලි කරන බවයි. තවද
තවද අනාගත වාක්‍ය කියන ලද උපමාවේ අර්ථය පොරොන්දු උපරිදි ප්‍රකාශ කරන බවත් එම උපමාවේ සැබෑ අර්ථය විශ්වාස කර අවබෝධ කරගන්න වෙනවා ඔබ ස්වර්ගයට යනු ඇත නමුත් ඔබ විශ්වාස නොකළොත් ඔබව නිරයට යනු ඇත ඊසුස් ස්වාමීගේ පොරොන්දු අනුව මේ උපමාව පැහැදිලිව හෙරි කිරීමන දැන් කාලය පැමිණි ඇති අතර පැහැදිලිව සාක්ෂි දීමන කාලය පැමිණ ඇත්තේ උපමාවෙන් පැවසූ දේ සැබෑවක් වී ඇති බැවිනි අප විශ්වාස කර යුතු ස්වර්ගීය රහස අලුත් කිසුම හෝ පොරොන්දු පිළිබඳ උපමාවේ තේරුම අසා දැකිය ඇතේ අයට පමණක් දැනගත හැක උපමා තුළ සැඟවී ඇති ස්වර්ග රාජ්‍ය රහස සැබෑ අර්ථය අවබෝධ කර ගැනීමෙන් ස්වර්ගයේ කොටස් කරුවන් බවට පත් වෙනවා අමෙන් ඊළඟ පාඩපෙදී මේ ප්‍රාථමික පාඩම් 4 වන බීජ කිත ගස සහ පක්ෂියා යන්න උපමාවකට අපිට ඉගෙන ගන්න පුළුවන් ඊළඟ වතාවේ උපදේශකතුමා මට වඩා ලස්සනට කියලා දෙන දක්ෂ උපදේශකයෙක් වෙන ඉදවේ එතුමානම් ඔබට විරෝධදානකව මේ දේශනය පවස්තනු ඇත ඊළඟ වතාවේදී ඔබට කරුණා ලබා ගැනීමට සහ අප සමග එක්වීමට බලාපොරොත්තු වෙන මහත් වූ වේලාවක් කියලා විශ්වාස කරන අවසාන වශයෙන් දෙවියන් වහන්සේ ඒසුස් වහන්සේ තුල අපි එකයි කියලා කෑ ගහමු මම කියන්න මම විය 1 කියලා කියන්න එතකොට ඕගොල්ලන්ගේ ඇඟිල්ල මේ විදිහට උස්සලා අපි කඩනගමු දෙවියන් වහන්සේ තුල සහ ඒසුස් වහන්සේ තුල අපි එකයි විය 1 අපි දැන් යාඥා කර අවසන් කරමු शुद्धवंतवर्णवंतवर्णी ඒ මාර්ගෙන් අපට ගැලෙම ලැකීවෙන හැකෙන පරිදි පැමිණ සිටින සියලුම ආත්මයන් පාලනය කරන ලබන්න. කාර්ය බහුලත්වයේ මැද්දේද සුවගේ රහස අසන්නටින දරුවන්ට කායික හා මානසික ආශිර්වාදය ලබා දී ඉදිරි සම්මන්ත්‍රණ වල සහභාගී වෙන හැකෙන සේ මඟ පෙන්වනු වෙනවි. මේ සියල්ලම යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි ආමේන්. ඔබ මේ වචනයට අවසාන දක්වා අහුම්කන් දිව සම්බන්ධ ස්තුතිවන්ත වෙමි. ස්වර්ග රාජ්‍යයේ පෙනුම මේ මෙතන ගොවිතැන් කරන මිනිසුන්ට සමාන කරලා තියෙනවා. ඒ වෙන වැදගත්ම දේ තමයි අපි අදහන ඇදහිලිවන්ත විදිහට බලාපොරොත්තු වූ ස්වර්ගයේ මේක හැංගිලා තියෙන කෙනෙක්. මම ඇත්තටම ඉපදුනේ දෙවියන් වහන්සේගේ බීජ නිපදුනාද යක්ෂයාගේ බීජ නිපදුනාද? ඔබ අපසු හැරි ඔබගෙන සිතා බැලිය යුතු නොවේද? මේ සත්‍ය වචනය අපි අසන වචනයයි. ස්වයගේට හා සදාකල් ජීවනයේ ළඟා විය හැකි වන්නේ සැබෑ දිලිවන්තයන් වීමට අපි උත්සාහ කළ යුතුයි. ආමෙන්. ඔව්. ලබන සඳුදා මේ වෙලාවටම මේ බීජ කෙත ගස සහ පක්ෂියාන මාතෘකාව යටතේ ඔබට මේ වචන අහන්න පුළුවන් වෙනවා. එතකොට ඔබ සියලු දෙනාටම ස්වර්ග රාජ්‍ය උපමාල සහ රාජ්‍ය වටිනාකම පිළිබඳ මෙව සාක්ෂි වචනේ තීරුම් ගන්න පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙව පණවිඩ අත අසා ඇති බොහෝ ඉලේරුන් සහ දේවධර්ම ශිෂ්‍යයන් බයිබල අනුකූලව සහ සංස්කෘතිව සම්පූර්ණව දිගටම කරගෙන යෑමට සින්චොන්ජී සමග එකතාවක් ඇති කරගෙන ඇත. ඔබ ඇසු පණිවිඩ අතරව සින්චොන්ජී ඊසු සභාවේ සහ සමග ගොඩක් අය අපිත් එක්ක අවබෝධතා ගිවිසුම් ඇති කරනු ලබාගෙන යනවා. ඔබට සින්තොන්දි යේසුස් ස්වභාවයේ මේ වචනයට අසු වචන අතරව මෙහි මූල ධර්ම හෝ මෙහි තිබෙනා විගැන්වීම් ගැන වැඩිදුර ප්‍රශ්න තිබේ නම් කරුණාකර තිරේ පෙන්ව ඇති එක් එක් ගෝත්‍ර නිවිත අංකය අමතන්න. අපි ඔබට සවිස්තරාත්මක කාරණිකව මම පෙන්වන්නම්. පොළවේ බොහෝ සභාවන් සහ පල්ලි තිබෙන. නමුත් දෙවියන් වහන්සේ
ආරම්භ වචනේ වලින් දෙවියන් වහන්සේ අප සමග සිටින්නේ සැබෑ පොරොන්දු ඇතිතන නිසාය. දෙවියන් වහන්සේ හා වචනයට ආශාගෙන ස්වර්ගයේ පවුල දෙවියන් වහන්සේ එක්කෙනෙක්සේම එක බයිබලයක් ඇත්තාසේම ස්වර්ගයේ සදාකාලික ජීවනය ගැන අපගේ බලාපොරොත්තුවත් එකයි. අපි සියල්ලන්ට වචනය තුල එක පවුල බඩ පත් වෙන්න පුළුවන් වෙලා කිතුණුවන්ගේ සැබෑ ආලෝකයෙන් ලෝකයම ආලෝකවත් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ දෙවියන් වහන්සේගේ වචනය අවබෝධ කරගෙන පිරිසිදු හදවතකින් අද මේ ස්ථානයට පැමිණි සියලු දෙනාට අතිශය ස්තුතියි. අවසාන වශයෙන් මේ සම්මදාන වහන්සේ අපට ඉගැන්වූ යාඥාවේ මාර්ගයෙන් සින්තෝජි මාර්ග සම්බන්ධව අවසන් කරන අපි එකට යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටවගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා, ඔබගේ රාජ්‍ය වේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළොවේද කරුණු ලැබේවා. අපගේ දවස් පතා භෝජනය අපට අද දවසේදී ලබා දෙනු වෙනව. අපට වාර්තකණයගේ වැඩ අපකමා කරන්නාක් මෙන් අපගේ වැඩකමා කළ මැනව. පරීක්ෂාවන්ට අප නොගුණවා නපුරාගෙන අප කලාකත මැනව. රාජ්‍යද බලයද මහිමින්ද සදාකල් සදාකල්ට ඔබ වහන්සේගේ. අමේන්. ඔව්, අප සමග සිටි ඔබ සැමට දෙවියන් වහන්සේගේ කරුණා නිරතුරුවම ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබට ස්තුතියි.